සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සාමූහික එකමුතුකම සහ සහජීවන කමිටුව මගින් ජාතික උරුමයන් ආරක්ෂා කරමු යන තේමාව යටතේ සංවිධානය කරන ලද දින තුනක අධ්‍යාපන චාරිකාව පුත්තලම අනුරාධපුරය දඹුල්ල පොළොන්නරුව හා කාතංකුඩියේ ප්‍රදේශයන්හි සාර්ථකව නිමවිය. අන්‍යෝන්‍ය අවබෝධයේ ගොඩනැගීම පදනම් කරගෙන සූදානම් කරන ලද මෙම අධ්‍යාපන චාරිකාවේ අවංක ලෙසම අපේක්ෂා කරනුයේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්නා වූ ලෝකයේ ඉදිරියේ අභිමානීන් වැචඹෙන්නා වූ දේශයක් බිහි කරමින් ශ්‍රී ලාංකේය සැමට සුහදත්වය සාමය හා සහෝදරත්වය සපිරි සමාජ පරිසරයක් ගොඩනැගීමයි. මෙම චාරිකාවට දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පූජ්‍ය කරවිල කොටුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා පස් නමක් සහභාගී වූහ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් එකමුතුකම සහ සහජීවන කමිටුවේ ලේකම් ඇතුළු මෞලවිවරුන් 11 දෙනෙකුද මෙයට සහභාගී වූහ. වෙනස් වන ලෝකයක අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන අතර ජාතික උරුමයේ වටිනාකම හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම, ජාතික උරුමයන් නැරඹීම, එය ආරක්ෂා කිරීම, ගරු කිරීම හා පෝෂණය කිරීම, මද්රසා පිරිවෙන් ඔස්සේ ලාංකේය සංස්කෘතිය ආරක්ෂා කිරීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ විය. ඉහත කී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව හා බෞද්ධ හා අනෙකුත් ආගමිකයන් සමග සුහදව හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් සාකච්ඡා කර දැනුම බෙදා හදා ගන්නා මිත්‍රශීලී කණ්ඩායමක් බවට පත් කර ගැනීමේ පළමු පියවර වශයෙන් මෙම චාරිකාව සූදානම් කරනු ලැබීය. ඉතින් අපේ අරමුණ වෙන්නේ වසර 1000කට පිට ඉඳලා මුස්ලිම්වරු මේ රටට ආවා. මේ රටේ වෙළඳාම් කළා. මේ රටේ රාජසභා නියෝජනය කළා. රාජතාන්ත්‍රික කටයුතු සිදු කළා. හැබැයි ඔවුන් සහ අපේ ජන සමාජය අතර විශාල ලංවීමක් තිබුණා. මුස්ලිම්වරු කටයුතු කළේ ඉතාම විනයවත්, නීතිගරුක, පුරවැසියෙකු හැටියට තමයි කටයුතු කළේ. අතීතයේ ඉඳලා ඓතිහාසික ජාතික උරුමයන්, පුරාවස්තු විශාල වශයෙන් විනාශ කරනවා මුස්ලිම්වරු කියන අදහසක් තිබුණා. ජමීතුල් උලමා සංවිධානයේ මුස්ලිම් විද්වතුන් සමග අපි සාකච්ඡා කළා කොහොමද අපි මේ සඳහා කටයුතු කරන්න කියලා. එහෙම අපි සාකච්ඡාවට කීපයක් සකස් කරලා අපි කල්පනා කළා මේ රටේ ජාතික උරුමයන් ඔබටත් මටත් උරුම වුණා. මේ රටේ මහ පොළොව අපි යම් තැනක කැණීම් කරනකොට අපට හම්බ වෙනවා අවුරුදු 1000ක විතර පල්ලියක්. උදාහරණ ඒක මට ජාතික උරුමයක්, ඔබට පූජනීය තැන. ඒ වගේම අද මේ රටේ තියෙන යම් යම් පූජනීය ස්ථාන මට පූජනීය ස්ථානයන් ඔබට ජාතික උරුමය. ඒ නිසා අපි ජාතික උරුමයන් හැටියට මේ සියලුම දේ ස්පර්ශ කළ හැකි හා ස්පර්ශ නොකළ හැකි සියලු උරුමයන් ආරක්ෂා කිරීමේ සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාත් අපේ මෞලවිවරුණුත් දැනුවත් කිරීමේ සහ එය ප්‍රායෝගික ක්‍රියාවෙහි යෙදවීමේ ක්‍රියාවලියක් තමයි අද දින මේ ආරම්භ කරන්නේ. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මදීනා වැසියන් අමතා නුඹලා මදීනාවේ පිහිටි මන්දිර බලකොටු විනාශ නොකරන්න මන්ද ඒවා මදීනාවේ අලංකාරයයි යනුවෙන් දේශනා කර තිබේ. ක්‍රිස්තු වර්ෂ 680 වන සියවසෙහි චීන ගවේෂක යීජින් පවසනන්දමට ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන බෞද්ධ විහාරයක් වන නව විහාරය මුස්ලිම් පාලන සමයෙහි බෞද්ධයන්ගේ වැදගත් ආගමික ස්ථානයක් ලෙසින් මුස්ලිම් පාලකයන් විසින් සංරක්ෂණය කරන ලදී. ජෙරුසලමේ යාඥා විලාප ප්‍රාකාරය යුදෙව් දහමේ අති පරිශුද්ධ නැමදුම් ස්ථානයන්ගෙන් එකකි. කලකට පෙර මෙම ස්ථානය සුන්බුන් හා ගල් කැබලි වලින් සම්පූර්ණයෙන්ම වැසී තිබුණි. ඔටෝමන් ඉස්ලාමීය පාලකයා වූ සුල්තාන් සුලෙයිමාන් තුමන් මේ බව දැනගත් විගස ජෙරුසලමේ ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙමින් සියලු සුන්බුන් හා ගල් කැබලි ඉවත්කොට යාඥා විලාප ප්‍රාකාරය පිහිටි ස්ථානය සම්පූර්ණයෙන්ම පිරිසිදු තත්වයට පත්කොට යුදෙව්වන්ට එම ස්ථානයට පිවිසීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝග කරන ලදී. නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ නබි සගයෙකු වූ
අම්ර් ඉබ්නු ආස් රදියල්ලාහු අන්හුතුමා ඊජිප්තු දේශයේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව අවස්ථාවේදී පවා ඒ රට පෞරාණික වස්තුන් හා ගොඩනැගිලි විනාශ කිරීමට කටයුතු නොකළේය. ඒවා අදටත් ලෝක උරුමයන් වශයෙන් සුරක්ෂිතව තිබීමෙන් ඉස්ලාමයේ ස්ථාවරය පහසුවෙන්ම අවබෝධ වනු ඇත. මෙම සාධකයන් අනුව ඉස්ලාමීය පාලනය යටතේ වූ අන්‍යාගමික ස්ථාන මුස්ලිම් පාලකයන් ආරක්ෂා කළ බව තහවුරු වන්නේය. ඒ අනුව මෙම දින තුනක අධ්‍යාපන චාරිකාව බෞද්ධ හා මුස්ලිම් සමාජයේ චෛත්‍ය සිද්ධස්ථාන මස්ජිදයන් හා අනෙකුත් පුරාවස්තුන් නැරඹීමේ අරමුණින් සිදුවුණි. එකිනෙක ලංකාවේ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම අපේ ඕනෑම ජාතිකයකට වෙන්න පුළුවන්, ඕනෑම ආගමිකයකට වෙන්න පුළුවන්, සෑම කෙනාගේම ඉතාමත් උතුම් වගකීමක් වශයෙන් තියෙනවා. ඇත්තෙන්ම මේක ඉස්ලාමීය කෝණයෙන් බැලුවනම් නබි මුහම්මද් තුමාන්ගේ කාලයේ පව මහු සංක්‍රමණය කරලා මදීනාවට පැමිණෙනවා. මදීනා වාසීන්ට කැඳවලා මහු කියන්නේ ආරම්භයේම ආතාම්. ආතාම් කියන්නේ ප්‍රකාරයන්, ඒ වගේම මන්දිර, බලකොටු, මේ වගේ උස් ගොඩනැගිලි සියලුම දෙයකටම සඳහන් කරන්න එක වචනයක් තමයි ආතාම් කිය. මේවා විනාශ නොකරන්න ඒවා මදීනාවේ අලංකාරයක් යනුවෙන් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් සඳහන් කරලා තියෙනවා. මේකෙන් බලද්දී නබිතුමාණන්ගේ මුල් ඉගැන්වීමම මෙවැනි දේවල් නටබුන් මේ සියලුම දේ සංරක්ෂණය කිරීම, සුරක්ෂිතව තබා ගැනීම අපි සියලුම දෙනාගේම වගකීමක් හැටියටම තියෙනවා. ප්‍රථම දිනේ කොට්‍රාමුල්ල ජුම්මා මස්ජිදේ හා පුලිච්චාකුළම ජුම්මා මස්ජිදේ නැරඹීම තුළින් ආරම්භ වූ චාරිකාව අනුරාධපුරයේ ඇත්තා වූ කුට්ටම් පොකුණ සමාධි බුද්ධ ප්‍රතිමාව, අවුකන බුද්ධ ප්‍රතිමාව, අභයගිරිය චෛත්‍යය, කලාවැව යනාදිය නැරඹීම තුළින් අවසන් විය. මෙහිදී සමහරක් පුරාවස්තුන් ක්‍රිස්තු පූර්ව කාලවලදී නිර්මාණය වූ අතර එහි ඇත්තා වූ කලාත්මක භාවය එම කලාකෘතියේ නිර්මාතෘවරයාගේ සහජ දක්ෂතාවය විදහා පාන්නේය. ප්‍රථම දිනයේදී අනුරාධපුර මුහියද්දීන් ජුම්මා මස්ජිදයේ පිහිටි ඊමානියා අරාබිවාසල ඉමහත් පිළිගැනීමක් කළ අතර මස්ජිදය තුළ වැඩසටහනක්ද සූදානම් කළේය. දෙවන දිනයේදී පළමුව රුවන්වැලි මහාසෑ චෛත්‍ය රාජයාණන් නරඹන ලදී. ඉන්පසුව ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත්තා වූ සීගිරිය බලකොටුව නැරඹුවෝය. එහි ඇත්තා වූ අද්විතීය වාරිතාක්ෂණය පුදුම සහගත වන අතර ගොඩනැගිලි සැකසුම සිත් සසල කරන්නා වූ අන්දමින් නිර්මාණය කොට ඇත. එයත් සමග ඓතිහාසික පොළොන්නරු නගරයේ මජීදියා අරාබි පාසලටත් ගොස් එහිද වැඩසටහනක් පවත්වන ලදී. එවන දිනේදී කාතංකුඩි නගරයට ගිය අතර එහිදී මීරා බාලිකා විදුහල, කාතංකුඩි මධ්‍යමහා විද්‍යාලය, උරුම කෞතුකාගාර පරිශ්‍රය, මීරා ජුම්මා මස්ජිදේ, සිද්දිකියා කාන්තා අරාබි විදුහල, ජාමියතුල් ෆලාහ් අරාබි විදුහල හා කාතංකුඩි ජම්ඊයතුල් උලමා ශාඛාවන් තුළ වැඩසටහන් කරන ලදී. ඒ සියල්ලේදීම පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක ස්වාමීන් වහන්සේ විසින් විශේෂ දේශනයන් ඉදිරිපත් කරන ලදී. එදින සිදු වූ ජුමා දේශනයට භික්ෂූන් වහන්සේලා සහභාගී වීමද සුවිශේෂී සිද්ධියකි. මෙම දින තුනක චාරිකාව අරමුණු කොටගෙන ජාතික උරුමයන් ආරක්ෂා කරමු යන මැයෙන් කුඩා පොත්පිංචක්ද ප්‍රකාශ කරන ලද අතර එය විශේෂිතයන් හට ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ ජාතික හා සංස්කෘතික උරුමයන් රැසක් ඇති බැවින් අභිමානවත් ජාතියක් ලෙස ලෝකයේ ඉදිරියේ පෙනී සිටීමට අපට හැකියාව ලැබී ඇත. අපගේ මුතුන් මිත්තන් රජුවරු මේක සාදා අපිට භාග්‍යයක් හැට අපි ලබා දීලා තියෙනවා. ඉතින් මේක ආරක්ෂා කරන එක ප්‍රයෝජනය ලබා ගන්නා වගේම ආරක්ෂා කරන එක ශ්‍රී ලාංකිකයන් හැටියට බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු, මැලේ, බර්ග සෑම ජාතින්ගේ වගකීමක්. මේක අපගේ උරුමයක්, මේක ජාතික මේ උරුමයක්, මේක ආරක්ෂා කිරීම අප සෑම කෙනෙකුගේ වගකීමක්. එනිසා මම සෑම ශ්‍රී ලාංකික වාසීන්ගෙන් ඉල්ලා සිටිනවා මෙතෙන්ට පැමිණෙන්න, මේ අපගේ අනුරාධපුරය ප්‍රදේශයට පැමිණ අපගේ උරුමයන්, ජාතික උරුමයන් නරඹන්න, බලන්න, ඒකෙන් ප්‍රයෝජනය ලබා ගන්න, ඒ වගේම මේකට කිසිම හානියක් නොවන ආකාරයට මේක ආරක්ෂා කර ගැනීමට අපි සෑම කෙනෙක්ම අපි මේ ගමන පැමිණ සිටිනා වගේම සෑම පැමිණ මේ නරඹා භුක්ති විඳලා මේක ආරක්ෂා කර ගැනීමට සෑම කෙනෙක් කැපවිය යුතුයි. මේක අපගේ අනාගත පරපුරට ලබා දෙන්නා ලොකු පණිවිඩයක්. අපගේ අනාගතයේ පරපුර තමයි අපේ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, බැලේ, වර්ග දුවා දරුවන් මේ දුවා දරුවන් ඒ ජාතික මේ උරුමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි කියන එක තමයි මගේ ගැඹුර. එහෙයින් අපගේ ජාතික උරුමයන් ආරක්ෂා කරමින් ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය අභිමානීයන් යුතුව පෙන්වා දීමට
ශ්‍රී ලාංකික ඉස්ලාමීය භක්තිකයන් වශයෙන් අත්වැල් බැඳ ගනිමු.